මේ මාළේ දරුවගේ ගාව නේද තිබ්බේ? ඔව්. එයා ආසයි. අම්මගේ මාළේ දාන් ඉන්න දෙන්න කිව්වා. මම දාන් ඉඳෙද්දි ඊට පස්සේ මන් දුන්නා. ඊට පස්සේ මට එයාගේ ආසාව නිසා දාගෙන හිටිය ගොඩක් දවස්. මේ අම්මගේ මාළේ නේද? ඔව්. දැන් මේ තුවක්කල් එයා තමයි දාගෙන හිටියේ. ඔව්. ඊට පස්සේ වාට දුන්න දාගන්නේ. ඔව්. ඒ ගැන මොකද හිතන්නේ අතර? දුකයි ගොඩාක් ආදරේ මට. ඒ නිසා එහෙම අද්දි දුක ගොඩාක්. ඔබගේ ප්‍රාර්ථනය මොකද්ද පුංචිම විදියට? දැන් සාසනයට බාර දුන්නට පස්සේ හොඳ හොඳ හාමුදුරු කෙනෙක් වෙලා හොඳට ඉන්න කියලා හොඳ තැනකට එන්න කියලා තමයි බලාපොරොත්තු. සාද දවසේ ඇත්තටම මේ දරුවා එක්කගෙන ගියා විහාරස්ථානයට. දැන් ඔබට දැනෙන්නේ කොහමද පුංචිම විදියට? ඈත් කරපු එක නම් දුකයි. ඒ වුණත් සතුටුයි වෙලාවකට එයා හොඳ තැනක ඉන්නවනේ. ඇත්තටම අපි අද තමයි මේ විහාරස්ථානෙට ගියේ. ඒක නිසා මේ විදියට දැක්කම ගොඩාක් සතුටු හිතුණා. පොඩි හාමුදුරුවෝ දැක්කහම ගොඩාක් සතුටු හිතුණා. එයාත් ආසාවෙන් අතර වුණා. එතකොට දැනට තියෙන ගැටලු මොනවාද? දැන් මහාන පින්කමට එහෙම සූදානම්ද ඇත්තටම? මහාන පින්කමට සූදානම් වෙන්නේ කිව්වේ අගෝස්තු මාසේ වගේ. තාම හරියටම දින දුන්නේ නැහැ. ඔයාට ඇත්තටම වත්කමක් තියද මේ වගේ කටයුතු කරන්න? ටිකක් අමාරුයි. දැන් දරුවා සාසනයට බාර දීලා එනකොට මොකද දැනෙච්ච හැඟීම? කියන්න බැරි තරම් වෙලාවකට සතුටකුත් තිබ්බා දුකකුත් තිබ්බා. ඒ දුකන්නේ එහෙම එයා කොහෙවත් පිට නතර වෙලා හිටියේ නැහැ. මගේ ළඟම හිටිය නිසා දුකයි. එහෙට ගියාට පස්සේ ගොඩක් සතුටු හිතුණා. මගේ පුතත් මේ විදියට එනවනේ කවදාක හරි කියලා. යා නවත්තල එන්න හදනකොට මොකද හිතුනේ? එතකොට නම් ටිකක් දුක හිතුණා. දැන් නිවසට ආවට පස්සේ දැන් තියෙන හැඟීම මොකක්ද? සතුටුයි. ගොඩක් සතුටුයි. එයා හොඳ තැනකට එයි කියලා හිතෙනවා. දැන් නිවසට ආවස පස්සේ ඔහු දකින්න ලැබෙන්නේ දරුවා. ඒ වගේ තත්ත්වයක් තියෙනා නේද? ඔව්. ඒක නම් දරා ගන්න අමාරුයි. ගොඩක්. මේ වෙලාවට මල්ලිත් අසනීප වෙලා. මල්ලි ඒ ගිහින් නතර කරලා අපේ පුතා නතර කරලා ආවට පස්සේ මල්ලි ඒ පප්පේ අමාරු හැදිලා හොස්පිටල් නතර කරා. එයා එතකොට ඇත්තටම මේ කටයුත්ත හෙට දවසේ කරන්න නම් විශේෂ මහාන පින්කමට අදාළ සූදානමක් තියෙනවද? වත්කමක් තියද අමර? තාම නම් වත්කමක් නැහැ. ඔබට මේ වගේ දරුවන් ගැන විශේෂයෙන් දැන් අම්ම කෙනෙක් වගේ නේද මේ දරුවා හැදුවේ? ඔව්. අම්ම කෙනෙක් විදියට තමයි හිටියේ. එයා කතා කරන්නේත් අම්ම කියලා. ඔබ මේ දරුවගේ සැබෑ මවනේ? නැහැ, සැබෑ මව නෙමෙයි, පුංචි අම්මා. පුංචි අම්මා උනාට ඔබ මවක් විදියට නේද මේ දරුවට සැලකුවේ? ඔව්, ගොඩක් මවක් විදියට. හැම දෙයක්ම බැලුවේ ඒ විදියට. හැදූ මවට වැඩිය වැදූ මවට වඩා හදා හැදූ මව වැදගත් කියලා දැනෙන්නේ නැද්ද? ගොඩක් දැනෙනවා. ඒක ගොඩක්ම දැනෙනවා හැදලා හැදුවට පස්සේ. දැන් වැදූ මව මේ ගැන දන්නවද? ඔව් දන්නවා. එයා මොකද්ද කිව්වේ? එයත් කිව්වා හොඳයි යවන්න එහෙම කියලා කිව්වා. ආර්ථික ප්‍රශ්න වලින් එයාටත් ඉතින් සලක ගන්න අමාරුයි ඉතින්. එයාට දැන් ළමයි කීයක් ඉනවද? එයාට එක පුතෙක් ඉන්න. එතකොට මේ මහා පන්සලට බාර දෙන අවස්ථාවට ආවද? නැහැ. ආච්චි අම්මයි සීයයි මාමයි මමයි තමයි. ඒ ඔව්. ඇත්තටම සාසනයට බාර දීම ඉන්න මේ දරුවන්
ගැන මොකද හිතන්නේ ඔබ? හොඳයි සාසනයට බාර දුන්නට පස්සේ හොඳ ඉගෙන ගත්තට පස්සේ හොඳ දෙයක් වෙයි කියලා හිතනවා හැම දරුවෙක්ම මං හිතනවා ගොඩාක් දුරට මේ වගේ දරුවෙක් බාර දෙන එක ගොඩක් හොඳයි කියලා. අම්මා තාත්තා නැතුව හොඳ තැනකට එන්න නම් එහෙම වෙන්න ඕන. අතර මේ කටයුත්ත වෙනුවෙන් විශේෂයෙන්ම කොරියාවේ මේ වුණට සේවයේදී සිටින නිලන්ත මහත්මයා නිරන්තරයෙන් අපිත් එක්ක රැඳී සිටිනවා. මේ කතා පුවත දුටු සැනින් අපිට කතා කරා. අවශ්‍ය උදව් උපකාර මොනවද කියලා ඊළඟට කරන්න ඕන කියන කාරණේ අපෙන් අහුවා. විශේෂයෙන් අපි මෙහිදී කියන්නේ ඇත්තටම මහාන පින්කමේ කටයුතු වෙනුවෙන් එතුමා ඇත්තටම වුණ උපකාරයක් කිරීමට සූදානම් බව ඇත්තටම නිලන්ත මහත්මයා ප්‍රකාශ කරා. අම්මට ඇත්තටම දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද ඇත්තටම මේ කටයුතු වෙනුවෙන් එතුමා දායක වෙන්නම් කියලා ඇත්තටම ටීවී දකුණ මාධ්‍ය ආයතනත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටින බොහෝ සමාජ සත්කාරයක බැඳී සිටින නිලන්ත මහත්මයා මේ කටයුත්තට දායක වෙන්නම් කිව්ව ඇත්තටම මොකද හිතෙන්නේ දැන් මේ වගේ එහෙම දෙයක් දැනගන්න ලැබුණයි කියන්නේ සතුටුයි අපිට අමාරු නිසා එහෙම දෙයක් කරලා දෙනවා කියන්නේ ගොඩාක් සතුටුයි දැන් පන්සලේ මොන හරි කියලා තියෙනවද අවශ්‍ය දේවල් මොනවාද තාම කිව්වේ නැහැ කිව්වට පස්සේ ගෙනත් දෙන්න කියලා තමයි බලව ඉන් පස්සේ අපිට දැනුවත් කරන්න ප්‍රියන්ත අපේ ප්‍රියන්ත මහත්මයා හරහා විශේෂයෙන්ම මේ කටයුත් වෙනුවෙන් අපි දායක වෙන්න සූදානම් විශේෂයෙන්ම නිරන්ත මහත්මයා නිරන්තරයෙන් අපිත් එක්ක ඇඳිලා සිටිනවා බැඳිලි සිටිනවා මේ කටයුත් වෙනුවෙන් හෙට ඔබ ජීවිතය ගැන ඔබට දැනෙන්නේ කොහොමද? එහෙම ඉතින් කියන අමාරුයි. තියෙන වාතාවරණෙත් එක්ක. මේ මාළේ දරුවගේ ගාව නේද තිබ්බේ? ඔව්. එයා සයි අම්මගේ මාළේ දාන් ඉන්න දෙන්න කිව්වා. මම දාන් ඉඳෙද්දි ඊට පස්සේ මන් දුන්නා. ඊට පස්සේ මට එයාගේ ආසාව නිසා දාගෙන හිටිය ගොඩක් දවස්. මේ අම්මගේ මාළේ නේද? ඔව්. දැන් මේ තුවක්කල් එයා තමයි දාගෙන හිටියේ. ඔව්. ඊට පස්සේ වාට දුන්න දාගන්නේ. ඔව්. ඒ ගැන මොකද හිතෙන්නේ අතට? දුකයි ගොඩාක් ආදරේ මට. ඒ නිසා එහෙම යද්දි දුක ගොඩාක්. ඔබගේ ප්‍රාර්ථනය මොකද්ද පුංචිම විදියට? දැන් සාසනයට බාර දුන්නට පස්සේ හොඳ හොඳ හාමුදුරු කෙනෙක් වෙලා හොඳට ඉන්න කියලා හොඳ තැනකට එන්න කියලා තමයි බලාපොරොත්තු. මේ වගේ අන්තස්සරණ වෙච්ච දරුවන් වෙනුවෙන් ඔබ මොකද්ද ඇත්තටම යෝජනා කරන්නේ මේ සාසනයට ඇතුල් වෙලා ඇත්තටම මේ මේ ජීවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ ඇත්තටම? මම කියන්නේ අම්මා තාත්තාත් නැතුව මම අම්මා කෙනෙක් වගේ බලාගෙන ඒ වගේ ඉන්න ඒ වගේ දෙයක් නොවෙන්න කියලා දරුවොන්ට කවදාවත් තාත්තා නැතුව අම්මා නැතුව හැදෙන්නේ මම පුංචි අම්මා නිසා බලාගත්තේ නැතුව වෙන කෙනෙක් එහෙම බලා ගන්න නැහැ ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ දේවල් නොවෙන්න කියලා ඇත්තටම මිනිසුන්ට අතහැරලා යන්න ලේසි හැබැයි මේ දුෂ්කර ගමන යන්න අමාරුයි නේද ඔව් ඇයි මිනිසු මේ විදියට මේ වෙන්නේ විශේෂයෙන්ම ඇයි දරුවෝ අතහැරලා යන්න පුළුවන් හදවතක් මිනිසුන්ට ඇති වෙන්නේ කොහොමද ඔබට දැනෙන විදියට මමත් ඒක මගේ හදවතින් මහනවා මම දන්නේ කොහොමද අතහැරලා යන්නේ කියලා මම පුංචි අම්ම වෙලා මට අතහැරලා යන්න බෑ ඒ දරුවෝ එතකොට කොහොමද අම්මලා යන්නේ කියලා මටත් අදාහ ගන්න බෑ අම්මා තාත්තා යන්නේ කොහොමද දරුවෙක් දාලා කියලා මම පුංචි අම්ම වෙලා අදට සෑහෙන මං ගෙදර ඇවිල්ලා දරුවා දාලා ආපු වෙලෙ ගොඩක් කැඬුවා ඒ වගේ මං දුක්ඛිත අවුරුදු කීයේද දාලා යන්නේ මෙයා? මෙයාව දාලා යන්නේ මාස 10යිදී. දාලා ගියේ මාස 10යි ඉඳලා අම්මත් මාත් තාත්තත් එකතු වෙලා තමයි ගොඩක් හැදුවේ. ගොඩක් අම්මට පිළිකාම හැදිලා අවුරුදු 5ක් වෙනවා දැන්. ඒවත් එක තමයි ගොඩක් මං අහදාගත්තේ.
අම්මගේ වැඩ කරන්නත් මාසික රුපියල් 2500ක විතර බෙහෙත් යනවා අම්මට සීනි තියෙන මේ හැම දෙයක් එක්කම තමයි මේ දරුව හදාගත්තේ ඉස්කෝලේ අධ්‍යාපන කටයුතු ඔක්කොම කරගෙන ඒ දේවක් මේ කතාවෙන් ඔබ කියන්නේ මොකද්ද සමාජයට සමාජයට කියන්නේ මේ වගේ දේවල් රටේ නොවෙන්නේ ඒ වගේ දෙයක් ඒ විදියට මේ මගේ දරුව දාලා යන්න නැති වෙන්න හැම දෙයක්ම එහෙම හොඳට දේවල් වෙන්න කියලා දැන් මේ කතාව පියා දන්නවද නැහැ පියා මෙයාගෙන හොයන්නවත් නැහැ නැහැ ගියා ගියාම ආවත් නැහැ ආවත් නැහැ පියා දන්නේ නැහැ මල අතර නීත්‍යානුකූල විවාහ වෙලා නීත්‍යානුකූල විවාහ වෙලා නැහැ නෑ නෑ විශේෂම අපිට තේරෙන දේ තමයි ඇත්තටම මේ වගේ දරුව මේවට ඇත්තටම පලි නැහැ නේද ඔව් දරුව පලි නැහැ ඒක නිසා මන් දන්නේ ඒ දෙන්නගේ ආදරේ ගැන කියන්න දන්නේ ඒ නිසා ඒ දේවල් මම දන්නේ නැහැ එතකොට මම පොඩි ඒක නිසා ඒ දරුව තමයිද ඒ දේවල් වලින් දුක් විඳින්නේ ඒ නිසා මම ගොඩක් සතුරු වෙනවා ඒ දරුව එහෙම හරි හදා ගන්න ලැබිච්ච එක ඇත්තටම බලධාරීන්ගෙන් අම්මා ඉල්ලන්නේ ඇත්තට මේ වගේ විශේෂම කවුරුවත් නොකරන වරදවලට දුක් විඳින්නේ මේ දරුව බලධාර විශේෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ වගේ දරුවන්ට මේ වගේ තව දහස් ගාණක් ලංකාවේ ඉන්න ඇති දරුවෝ මෙයාලට මොනවද කරන්න ඕන කියලා ඔබ පුංචි අම්ම කෙනෙක් විදියට දරුවෙක් මෙච්චර කල් ඇතිදැඩි කරපු ගැහණියක් විදියට මොකද ඉල්ලන්නේ මම කියන්නේ මේ වගේ දෙයක් එහෙම දේවල් මට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඔබට සතුට දැනේ නේද පොඩි හාමුදුර කෙනෙක් ගෙදරට වඩිනකොට? ඔව් ගොඩක් සතුට හිතේ. ඒ වෙනකොට. ඔබට සතුට වෙන්න පුළුවන් නේද? ඔව් ගොඩක් සතුට වෙන්න පුළුවන්. සෙන් කඳුල අතරින් සතුරු කඳුළු තියෙනව නේද? ඔව්. ඔබට ගොඩක් වේදනයිද? ඔව්. එයා ගොඩක් මං මේනි වාඩු ඉන්න නිසා ගොඩක් ලං වුණ නිසා ගොඩක් වේදනාව. එකපාරටම දාලා ආවට පස්සේ මං හිතන දවස් දෙක තුනක් ගියාට පස්සේ මාගේ තිත හැදෙයි, දරුවගේ තිත හැදෙයි. ඊට පස්සේ දරුව මහාන වුණාට පස්සේ සතුටු වෙයි කියලා. හැමෝම සතුට වෙනවා මම විතරක් නෙමෙයි හැමෝම එයා ගොඩක් අහල පහල අයටත් ගොඩක් උදව් කරගෙන එහෙම හිටි දරුවේ ඔයාලා දාලා එනකොට පුතා මොකද හිතන්නේ පුතා මොනවද කිව්වේ එයා මුකුත් කිව්වේ නෑ ඇසල කඳුළු පුරවගෙන හිටියා එන්න හතනකොට කිව්වා හිච්චියම් මේ තව ටිකක් ඉන්න කියලා ඊට පස්සේ අපි තව ටිකක් වෙලා ඉඳලා අපි ආවා ඊට පස්සේ පියන්සර් කිව්වා මේ පුතා ඉන්න උඩට ගිහිල්ලා කැරම් ගහන්න පුළුවන් ඒ වෙනකොට හරියයි එහෙම කියලා ඊට පස්සේ මුකුත් නැහැ මං ඉන්නම් කියලා නතර වුණා ඔබට විශ්වාසයක් තියෙද දරුවා හොඳින් ඉඳී කියලා ගොඩක් විශ්වාසයි ඔබේ ඊළඟ බලාපොරොත්තුව මොකන්ද? ඊළඟ බලාපොරොත්තුව කියලා තාම එහෙම නැහැ ඉතින්. ඒ දරුව හොඳ තැනකට එන එක තමයි බලාපොරොත්තු. අම්මට දැන් දැනෙන්නේ මොකද්ද? සතුටු. අත්තම විදියට. මට ගොඩක් සතුටුයි.
मैं दारुआ में कोमो धादा करते दाला की थी बिल माँ भाई गुंजिया माता में उदाव करे उदाव कर की मम्मा तब मम्मा तब मैं थी ये तब ऐसे भी मेरा मुझे लड़ो नहीं थी मैं देने तब मैं तेरे को ये वहाँ हमारा कता करे अम्मा तार क्या बनती मैं कोहमत है सामान्य दमयान दें किधर नेतून हम देने ने पालो को हम हालू भी थी इसे दराग नहीं नो कद कराने दें अम्मा गुड़ा खोंदा दिया क्या अम्मा करे सासने इधर दारुपटी एक पूजा करना है क्या ओ इतनी पीना की का लोगों में पीना तमाम ही मत आसने कटे बारह दिन दारू इतना नहीं मांगे केस और वाली इल्लू आ एक मंद उन्हें कोमल मंग जारी कर गया था मैं पूछा मैं मामा तो मैं वैली हूँ मैं करे लोग मामा है पूछा मैं दाव करा और अपने दुआ लानी इल्लू आला तू दाव करा दर मैं वाके दारू लंका में उनके सामने वहाँ से ला मिलाती है ना अम्मा टेहे में बार दिन मंग हरी वादना मंग इतना मांग मेरे दिन समय मंग मगे अम्मा चाहते दिन है मध्य मगे परंपरा है मंग हर सासुटी दे महान देखा हम दूनना बुध सासन मगे बालपुत्र महान लीटे मासे और चुना मारा कितर हिटिया ये थिंग पांच लिंग मैंने पांच लगे दाने को आप नांदू ने ये पार फिर उड़ा पूछे मलाई इधर गिर पूछे मलाई दिन दल ये पार तू नाथ रख दल मैं एक का ये पार ये पार थिंग वो ही रहे उन्होंने ए चाल भी लगे ना थिंक आप ये मूर्खी भी ना थिंक कथा दबा दल दून ना मैं इतने लोगों को दाना कोई कपंगा कथा कल कथा दिया बंदा दून एक रंग मंदा है ना अम्मल जीवित के लिए दें देने में को हम जीते ने मतलब साथ उठे भी थिंग वो देते वो देते ने मंग बुधवार तो ए वेलविंग मंग हमारे दिन एक दिन पूजा करा ඉතිවිලු ඇරලා ආවත් මම පූජා කරනවා ඒ කොහොමහරි මේ දෙන් කරගන්න තමයි මගේ බලාපොරොත්තු තියි මට කොයි කර කොයි දෙයකින් වැක්නම නම් මම බුදුන් ගැන සියලු දෙයි හඳුරන් ගැන මම ඒ විශ්වාසයක් තියෙනවා මට බුදුන් වාග් විශ්වාසයි සියලු දෙයි හඳුරන් මට විශ්වාසයි මම කර දෙයක් වැරදුනෙත් නැහැ මගේ කටෙන් කිව් දෙයක් වැරදුනෙත් නැහැ ඒ නිසා මං කිසි කෙනෙක් වරදක් කළත් නැහැ මට නම් වරදවල ඕන තරම් කරලා තියෙනවා මහත්තයනි මං නම් කිසි කෙනෙකුට වරදක් කරේ නැහැ මං ඇත්තටම උදව්පදව කරන මගේ අම්මත් එහෙමයි ඕන තරම් කාණ්ඩයට උදව් කරලා තියෙනවා මරණ මොහොත දක්වා ඒ කියන්නේ ස්පීතාලෝ ගෙනිලා රෝම කොල්ල සීර උදව් කරන මගේ අම්මා ඒ තරු 77ක් වෙලා මැරුණේ දැන් අවුරුදු 21ක් වෙන මේ අරුද්දට මැරිලා ඒත් මං අම්මා මට සිහි වෙනවා අම්මා තාත් ඒ වගේ ඉතින් මං මට නංගි කියන ගාලි වැලිගම ඉන්නේ එයි මම හිතේ අපේ පවුල ඉන්නේ පවුල් දෙක ළමයි අපි දැන් ඊයේ දිනේ අපි මේ නිවසට පැමිණලා ඇත්තටම දරුවට අවශ්‍ය සියලු දේවල් ටික අපි ගෙනත් දුන්නා ඔව් ගෙනත් දුන්නා අස්ලාම් මහත්මයා තමයි ඇත්තටම අපිට උදව් කරේ අද දිනේත් ඇත්තටම අපිට නිලන්ත මහත්මයා දකුණු කොරියාවෙන් ඉඳලා කතා කරලා මේ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔය කැමැත්ත දක්වා මහාන පින්කම එතුමාගේ මැදිහත්වීම යට දේශිත කිරීමට ඇත්තම කැමැත්ත දක්වා ඒක තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතනය විතර ලැබෙන සතුට අස්ලාම් මහත්තයා සියලු දේවල් රෙදි පෙරදී ඉඳලා අපි ඔක්කොම වාසල් උපකරණ සියල්ල අපි ගෙනල්ලා දුන්නා හෙට දවසෙත් අපි බලාපොරොත්තු වෙන මේ දරුවාට යම් ආකාරයක ජීවිතේ ගොඩනැගෙන්න හොඳ භික්ෂුන් වහන්සේ නමක් සාසනයට හටන හොඳ සේවයක් කරලා හොඳ යතිවරයනන් වහන්සේ කෙනෙක් වෙන්න අපි ආශිර්වාද සහ ආශිර්වාද කරන්න අම්මට අවසානයේ කියන්න තියෙන්නේ මොකක්ද? අවසාන ඉතින් මට මගේ දරුවෙක්ගේ දරුවා වුණා බුදු පුතෙක් මම ලැබුවයි කියලා හිතලු ඉතින් කියන්න බෑ මේ සමාජය හැටියට අද වෙනස් වෙයිය කියලා
ඉතින් අයි විගණ ගත්තොත් මේ දීර්ඝ වෙයයි කියලා හිතෙනවා මට. එහෙම වෙන්න ඕන. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.